ඇත්තටම භාවනාවක් කිරීමෙන් ලැබෙන සැපය ඒ භාවනාව හරියටම කරනවා නම් මොන වගේද ඒක හරියට කාට හරි විස්තර කරන්න කියලා කිව්වොත් කවුරු හරි අපෙන් ඇහුවොත් දැන් අපි අපේ ජීවිතය විඳිනවා සතුටු වෙනවා සැප විඳිනවා එහෙමත් නැත්නම් ජීවිතය අපි එන්ජොයි කරනවා කියලා අපි කියන්නේ මොකටද අපි අපේ මේ තියෙන 5 සෙන්සර්ස් වලින් ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මේ අපේ ඇස් වලින් දකින රූප වලින් මේ කන් වලින් ඇසෙන ශබ්දයන්ගේ නාසයෙන් ගන්න ගඳ සුවඳ ස්පර්ශයන්ගේ දිවෙන් ගන්න රස කියන මේ ස්පර්ශය සහ මේ ශරීරයේ මේ සමෙන් ගන්න දැනීමෙන් මේ දැනීම කියන ස්පර්ශය අපි ගන්න දැනීම් වලින් තමයි අපි ගන්න සංඥා වලින් තමයි අපි අපේ ජීවිතේ සැප සොයන්න පුරුදු වෙලා ඉන්නේ අපි උත්සාහ කරන්නේ ඒකට අපි කියනවා ජීවිතේ විඳිනවා කියලා අපි හිතාගෙන ඉන්නවා ජීවිතේ එන්ජොයි කරනවා නැත්තම් සැප විඳිනවා කියන්නේ මෙන්න මේ 5 සෙන්සර්ස් වලින් ගන්න ඉන්පුට් වලින් වලට කියලා අපි ඊටම මිහිරි සුවඳක් මේ නාසයෙන් ඉඹලා බලලා සුවඳ ස්පර්ශ කරලා අපි ඒ සුවඳ ඒ මොහොතේ විඳිනවා ඒ ගැන විවිධාකාර වූ සිතුවිලි පහළ කරගන්නවා ඒ වගේම අපි ගන්න රස ආහාරය දිවෙන් ස්පර්ශ කරලා ඒකේ තියෙන විවිධාකාර වූ රස හෝ රස නැති ගතිය ගැන අපි සිතුවිලි පහළ කරගන්නවා අපි ඒ තුලින් ජීවිතේ විඳින්න උත්සාහ කරනවා අපි නිර්වචනය කරගන්නවා මේ සැප ආහාර ගැනීම තමයි ජීවිතේ සැප විඳිනවා කියන්නේ කියලා ඒ වගේම දුප්පත් කෙනෙක් ඊටම ඔහුට හැකි පමණින් යම් කිසි ආහාරයක් අරගෙන ඒ ආහාරය කාලා දිවෙන් ස්පර්ශ කරලා ඔහු හිතනවා මේ තරම්වත් කාලා ඉන්න එක තමයි මේ ජීවිතය කියලා ඔහු ඔහුගේ ජීවිතේ සැප කියන එක නිර්වචනය කරගන්නවා ඒ කොහොම කළත් ඒ දෙන්නම කරලා තියෙන එකම කාරණාව අපි අපේ ඇස්වලින් ඊටාම ලස්සන අලංකාර වූ රූප දැකලා ඊටාම මනරම් අලංකාර වූ රූපයක් ශරීරයක් නිවසක් වාහනයක් ආදී වශයෙන් අපේ සිතට සිතුවිලි ඇති කරගන්නවා මොහොතකට ඒ රූපයෙන් අපි අපේ ඇස පිනව ගන්නවා ඒකේ අනිත් පැත්තත් එහෙමමයි ඉතින් සමහර අය හිතා ගන්නවා සැප කියන්නේ මෙවැනි රූප දකිමින් ජීවත් වෙන එක කියලා ඒ වගේම ඊටාප සැප පහසු ස්පර්ශයෙන් අපි අපේ හැමෙන් ස්පර්ශ කරලා එතනේ දැනෙන දැනීම ඒ සැපය හෝ වේදනාව හෝ යම්කිසි දේ ගැන අපි මොහොතකට එතන නතර වෙලා අපි හිතා ගන්නවා ආ මේක තමයි සැපේ කියන්නේ කියලා ඒ වගේම තමයි අපි ඊටම මිහිරි ලස්සන සින්දුවකට සවන් දීලා අපේ කන්වල වැකෙනේ මිහිරි ශබ්දය නිසා අපි හිතා ගන්නවා මෙවැනි අලංකාර වූ ලස්සන ගීතයකට මිහිරි නාද රටාවකට සවන් දීම තමයි ජීවිතය කියන්නේ කියලා සැපේ කියන්නේ කියලා අපි හිතා ගන්නවා මොහොතකට ඒ ගීතය තුල එහි තනුව තුලට එහි නාද රටාවනට අපි අපේ සිත කාවද්දගෙන ඉතින් මේක තමයි මේ මනුෂ්‍ය ලෝකේ භෞතික ලෝකයේ තුල මිනිස්සු සැපයන් කියලා හිතාගෙන ඉන්න සීමාව මේ පංචේන්ද්‍රයන්ගෙන් යන්න පුළුවන් උප්පරිම සැපයන් මේ සීමාවන් මිනිස්සු හිතාගෙන ඉන්නවා සැපයන් කියලා ගීතයකට ඔබ සවන් දුන්නත් විවිධාකාර වූ සංස්කෘතීන් වලින් විවිධාකාර වූ රටවල පවතින විවිධාකාර වූ සංගීතයන්ට ඔබ සවන් දුන්නත් ඔබට ටික කාලයක් ඇද්දී මේ සංගීතය අහලා එකම සින්දුව අහන් ඉඳී ඔබට එපා වෙනවා ඔබ රසගත්තත් ඔබ මේ දිවෙන් විල අධික ලෝකී තාමත්ම සුළු පිරිසකට පමණක් ගන්නට තියෙන වටිනා ආහාරයක් ගත්තා වුණත් ඔබ ඊටාම ලාභ ඊටාමත්ම මිලෙන් අඩු ආහාරයක් අරගෙන එදා වේල ඔබේ සම්පූර්ණ කර ගන්නා වුණත් මේ කොහොම කළත් ඔබේ ලෝකෙ මිල අධිකම ආහාර දවස් ගානක් එක දිගට ගන්න කොටත් ඔබට ඇති වෙනවා ඔබ ලාභම ආහාරය ටික දසක් ගන්න කොටත් ඔබට ඇති වෙනවා එහෙම නැතු මේ ලෝකයේ තියෙන විවිධාකාර වූ මට්ටම් වල විවිධාකාර වූ අය ගන්නේ විවිධාකාර වූ ආහාර විවිධාකාර වූ සංස්කෘතීන් වලට අයත් විවිධාකාර මිනිස්සු විසින් නිපදවන ලද විවිධාකාර වූ ආහාර පළතුරු එළවලු මේ කුමන දේ ආහාරයට කුමන ආකාරයෙන් උයලා ගත්තත් මේ රසය කියන දෙයටත් මේ දිවෙන් ගන්න ස්පර්ශය මේ දිවෙන් ගන්න රසයටත් සීමාවන් පවතිනවා ඒ වගේම තමයි ඔබ ඇස්වලින් ගන්න ඒ වගේම ඔබ මේ දිවෙන් ගන්න ඔබ මේ සමෙන් ගන්න මේ සියලුම ස්පර්ශය ඒ වගේම ඔබ නාසයෙන් ගන්න සුවඳ ගත්තත් ඔබ විවිධාකාර වූ සුවඳ විලවුන් වර්ග ආලේප කරා වුණත් ඒ වගේම
ඔබ කැමති දේවල් වලට ඔබ කුමන ආකාරයෙන් සුවඳවත් වෙන විදියට ඔබ කැමති ඔබේ දරුවා වෙන්න පුළුවන් ඔබේ පිරිඳ වෙන්න පුළුවන් ඔබේ ස්වාමියා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ වාහනය වෙන්න පුළුවන් ඔබ කැමති සුවඳවන් සුවඳ වර්ග වලින් සුවඳ විලවුන්කින් ඔබ හැඩ කරනවා ඔබ අලංකාර කරනවා ඉතින් ඒ සුවඳ ඔබේ නහයේ ස්පර්ශ වෙනවා ඉතින් ඔබ ඒ මොහොතේ ඒ සුවඳ විඳිනවා නමුත් ඒ සුවඳ ගත්තත් ඔබට ටික කාලයක් යනකොට ඒ සුවඳ පුරුදු වෙනවා ඒ සුවඳ ඔබට හුරු පුරුදු වෙනවා නමුත් ඒ සුවඳ ඒකාකාරී බව ටික කාලයක් යනකොට ඔබට ඇති වෙනවා සහ ඔබ එතනින් එහාට තව දෙයක් තියෙනවායි කියන දේ ඔබට අමතක වෙනවා ඉතින් මේ ආකාරයෙන් ඔබේ ඇස කන නාසය දිව ශරීරය මේ ශරීරයේ තියෙන සම කියන මේ සියලුම පංචේන්ද්‍රයන්ගෙන් ඔබ මේ ලෝකේ සැප කියන දේ නිර්වචනය කරගන්නවා ඔබට අනුව නිර්වචනය කරගන්නවා එතකොට අපි ගත්තොත් මේ ලෝකේ ඉන්න යම් කිසි තිරිසන් සත්වයක් අපි හිතමු බල්ලෙක් ඔහු ඒ බල්ලා කියන සත්වයා ඔහුගේ මේ තියෙන ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් ඔය කියන ඒ සියලු ස්පර්ශයන් ලබනවා ලබලා ඔහු ඔහුට ලබාගත හැකි ඒ සැපය මත ඔහු සීමාවන් පනව ගන්නවා සහ ඔහු හිතන් ඉන්නවා ඔහු හිතා ගන්නවා මේක තමයි ඔහුගේ ජීවිතය කියලා. ඉතින් ඒ සැපයන් ලබා ගන්න ඔහු මිනිසුන් එක්ක මිත්‍රශීලීව ඉන්නවා ඔහු තවත් ඔහුගේ යාළු සුනකයන් සමග රණ්ඩු සරුවල් කර ගන්නවා සහ ඔහු ප්‍රජනනය එක තවත් ඔහුගේම විරුද්ධ ලිංගික සත්ත්වයන් සමග ඒ ලිංගික කටයුතු සිදු කරනවා ඉතින් ඔහුගේ වර්ගය අභෝග කරනවා නමුත් අවසානයේදී ඔහු ඔහුගේ ඒ සැප කියලා ඔහු හිතන් ඉන්න සීමාව තුළ ඔහු කොටු වෙලා අවසානයේදී ඔහුගේ ඒ ජීවිතය ඔහු අවසන් කරගන්නවා අවසන් වී යනවා ඒ වගේ මිනිසෙක් හැටියට අපි ගත්තත් අපිත් ඔය ටිකම ටිකක් වෙනස් ආකාරයෙන් කරලා අවුරුදු අපි හිතමු අපේ පුළු ජීවිත කාලයම අපිට ලැබිලා තියෙන අපි ගත කළා කියලා අවුරුදු 80ක් සමාජීයට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් ඒ ජීවිතය ගත කළා අපිත් මිය යනවා ඒ වගේම තවත් කැලේ ඉන්න තව සත්ත්වෙක් ගමු අපි අලියෙක් ගමු එහෙම නැත්නම් අපි හිතමු මස් කාලා ජීවත් වෙන කොටියෙක් සිංහෙක් ඒ වගේ සත්ත්වෙක් එහෙම නැත්නම් ජලයේ මඩවල ජීවත් වෙන කිඹුලෙක් මේ මොන සත්ත්වයා ගත්තත් ඔහුත් ඔහුත සතෙක් දඩයම් කරගෙන ඒ එදා දඩයම කරගෙන ආහාරය කාලා ඉන්පසු ඔහු මේක තමයි ජීවිතය කියලා ඔහු ඔහුගේ ජීවිතය ඩිෆයින් කරගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම මිනිස්සු හැටියට මේ ලෝකෙට ආපු අපිට මේ අපි දන්න පංචේන්ද්‍රයන්ගෙන් එහාට තවත් සැපයක් පවතිනවා කියන දේ අපි තීරුම් ගත යුතු වෙනවා. ඒ සැපේ අපි ලබා ගන්න නම් ඒ සැපය ගවේෂණය කරන්න නම් මේ සීමාවන්ගෙන් එහාට ගමන් කරන්න නම් සැබෑ සැපේ හොයාගෙන යන්න නම් අපිට තියෙන එකම දොරටුව එකම යතුර තමයි මේ භාවනාව කියලා කියන්නේ. ඒක අධ්‍යාත්මික සැපයක් වෙන්න පුළුවන්. ඒක ලෝකෝත්තර සැපේ දක්වා දියුණු කරගන්න පුළුවන්. ඉතින් අපි කල යුත්තේ මේ ලබාපු මනුෂ්‍ය ජීවිතය අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් අපිට මේ කුඩා කාලයේ සිට අපි හුරු වෙලා තියෙන මේ සැපයන් ගවේෂණය කරලා ඒ සැපයන් නිසා අපි දුක් වෙනවා. ඒ සැපයන් නොලැබී ගියාම අපිට අවශ්‍ය විදියට අපිට පවත්වා ගන්න බැරි වුණාම ඒ වගේම ඒ සැපයන් වෙනස් වෙනකොට අපිට නොදැනීම අපි දුකටපත් වෙනවා. ඒක තමයි අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය කියලා කියන්නේ මේ ලෝකේ පවතින. ඒ කියන්නේ අපි හිතන් ඉන්නවා මේ සින්දුව මාර ලස්සනයි. මේ සින්දුව මන් දිගටම අහනවා කියලා. නමුත් ඒ සින්දුව ටික කාලයක් ඇද්දී අපිට එතරම්ම රසවත් නැති බවටපත් වෙනවා. සමහර පොඩි කාලේ අපි හිතන් හිටපු ලස්සනයි කියලා හිතන් හිටපු දේවල් ටිකක් අපි වැඩිහිටි බවටපත් වෙනකොට මේක ඒ දවස්වල මට ලස්සනට පේනට දැන් මේක ලස්සන නෑ කියලා හිතෙන්න ගන්නවා. ඒ වගේම අපි පොඩි කාලේ අපි දරුවෝ දිහා බලලා ඒ දරුවෝ චූටි කාලේ දුව පනින විදිය දිහා කතා කරන විදිය දිහා අපිත් එක්ක හුරතල් වෙන විදිය දිහා බලලා අපි පුදුම සතුටක් ලබනවා. අපි විඳිනවා ජීවිතය. නමුත් අපි බලාගෙන ඉද්දී මේ ළමයි ලොකු වෙනවා. ඉතින් මේ ළමයි කසාද බඳිනවා. මේ ළමයි බලාගෙන ඉද්දී අපෙන් ඈත් වෙලා යනවා. ඒ වගේම අපි වයසට යනවා. අපේ ශරීරය අපිට වාරු නැති බවට පත් වෙනවා. ඉතින් මේ ලෝකය මේ වෙනස් වීම කියන දෙයට භාජනය වෙනවා. ඒ වගේම මේ ලෝකේ අපි කැමති වුණත් ඒ
කුඩා කාලේ අපිත් එක්ක හුරතල් වෙවි හිටපු ළමයා ඒ විදිහටම අපිත් එක්ක හුරතල් වෙවි ආදරෙන් අපිත් එක්ක ඉන්නවා දකින්න අපි කැමති වුණාට ඒක එහෙම වෙන්නේ නැහැ. අපිත් වයසට යනවා, ඒ අයත් වයසට යනවා, අන්තිමට අපි වයසට ගිහිල්ලා අපි මැරෙනවා, ඒ අයත් අපි වගේම වයසට යනවා. ඉතින් ඒකත් ඒක තමයි මේ ලෝකේ තියෙන අනාත්ම ස්වභාවය. ඉතින් මේ දේවල් නිසා අපි දුකටපත් වෙනවා. ඒ වගේම අපි මේ ස්වභාවයට තමයි අපි කියන්නේ දුක්ඛ ස්වභාවය කියලා. ඉතින් මේ ලෝකේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ තියෙන සියලුම භෞතික දේවල් පමණක් නොවේ. අපි මේ ලබන අධ්‍යාත්මික සැපයන් පවා මෙන්න මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයට යටත් වෙනවා, භාජනය වෙනවා. ඒක නිසා තමයි මේ අධ්‍යාත්මික ලෝකය තුල ධ්‍යානයන් සහ අපි ලබන්නේ සැපයන් පවා ඒවට අපි ඇලෙන්නේ නැතුව මේ අධ්‍යාත්මික ගමන සහ මේ ලෝකෝත්තර ගමන අපි යා යුතුයි කියලා කියන්නේ. සමහර වෙලාවට අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට සමහර පුද්ගලයන් මේ ධ්‍යාන සැපය කියන දේ නිසා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන වරද්ද ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ කිසිම සැපයක් තුල අපි ඇලෙන්න හොඳ නැහැ. දැනගෙන මේ සැපයන් ගවේෂණය කිරීම ඉතාම හොඳයි. ඉතින් මේ මුලින්ම මා සඳහන් කළ ආකාරයටම මේ පංචේන්ද්‍රයන්ගෙන් එහාට ගිය සැපයක් තියෙනවා. ඒක අධ්‍යාත්මික ලෝකයේ තුල ඒ සැපය අපිට විඳින්න පුළුවන්. ඒ සැපයත් විවිධාකාර වූ මට්ටම් වලට අපිට යන්න පුළුවන්. ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුර්ථ ධානය සහ ඒ ධානය තුල තව තවත් විදී ගිය විවිධාකාර වූ හැකියාවන්, අධ්‍යාත්මික ශක්තියන්, අධ්‍යාත්මික සුවයන් අපිට ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එය ඇත්තටම මේ අපි පංචේන්ද්‍රයන්ගෙන් ලබන සැපයන්ට වඩා ඉතාමත් උසස් සහ ඉතාමත්ම වටිනා දේවල් ප්‍රමාණ ටිකක්. නමුත් මේ සැපයන් පවා සදාකාලික නැහැ. මේවා පවා වෙනස් වෙනවා. මේවත් අපි තුල රඳවා තියාගන්න, මේ සැපයන්, මේ හැකියාවන් අපි තුල දිගටම තියාගන්න අපිට ගොඩක් සටන් කරන්න වෙනවා. අපි දිගින් දිගටම මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි මේ අධ්‍යාත්මික ලෝකිනුත් එහාට ගිහිල්ලා අපි මේ නිර්වාණය කියන දේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, මහරහත් ඒ වගේ ඒ තියෙන උතුම් වූ තත්වයන්ට යන්න ඕනි කියන දේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මූලික වශයෙන් මේ ලෝකේ ඉන්න බොහෝමයක් මිනිස්සු සත්වයින් ඇත්තටම මේ පංචේන්ද්‍රයන්ගෙන් එහාට මේ ලෝකයක් තියෙනවා, මේ සැපයක් තියෙනවා කියන දේවත් තේරුම් ගන්න උත්සාහ අරගෙන නැහැ. ඒක තමයි දුක හිතන කාරණාව සහ කනගාටු විය යුතු කාරණාව සහ අපේ මිනිස්සු තේරුම් ගත යුතු කාරණාව. ඉතින් ඒ තියෙන සැපයන් අපි ගවේෂණය කළ යුතුයි. මේ අධ්‍යාත්මික ලෝකය අපි ගවේෂණය කළ යුතුයි සහ ඒ ගවේෂණය කරලා ඒ තුලින් මේ ලෝකයේ තියෙන මේ සැබෑ සැපය අපි සොයාගෙන ආ යුතුයි. ඉතින් එහෙට වයස, ඔබේ කාලය ඒ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඔබ මේ මොහොතම, මේ මොහොතේ සිටම ඒ සඳහා උත්සුක විය යුතුයි, උත්සාහ කළ යුතුයි. නැත්නම් ඔබ, මම, මේ අපි සියලු දෙනාම මේ ලෝකයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයට හැමදාම අහුවෙලා ඉන්නේ. ඉතින් මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයේ බැමිවලි මිදිලා මේ ලෝකේ සැබෑ සුවය, සැබෑ සැපය සුවාගෙන යන්න නම් ඒ සඳහා තියෙන චතුර තමයි අපිට භාවනාව කියලා කියන්නේ. ඉතින් මේ භාවනාව නිරත වීමෙන් ඔබට කවදාවත් පාඩුවක් සිදු වෙන්නේ නැහැ. ඔබේ ලෞකික මේ භෞතික ලෝකයේ තුල ගත්තත් ඔබට මේ භෞතික ලෝකයේ තුල පවතින හුඟක් ගැටලු ඔබට කේන්ති යනවා නම් එය එහෙම නැත්නම් ඔබ අධික ලෙස රාගාධික විදියට මේ පංචේන්ද්‍රයන් පිනවන්න උත්සාහ කරන කෙනෙක් නම් ඒ සඳහා මේ සෑම ගැටලුවකටම පිළිතුරු ඔබට භාවනාව තුළින් ලබා ගන්න පැහැදිලිවම පුළුවන්. ඔබ නිවර්දි භාවනාව උගන්වන ගුරුවරයෙක් යටතේ ඔබ භාවනාව ප්‍රගුණ කළා ඉතාම හොඳින් කිසිම ධ්‍යාන සම්පතකටවත්, එයින් ලැබෙන සැපයකටවත් ඇලෙන්නේ නැතුව මේ භාවනාව ඉතාම හොඳින් කරගෙන යනවනම් ඔබේ මේ ලෞකික ජීවිතය, ලෞකික ඔබේ අරමුණු පවා ඔබට ඉතාම හොඳින් නිවරද්ද ලෙස සිහියෙන් යුතුව ඔබට ලබා ගැනීමට, ඔබට දිනා ගැනීමට හැකියාව පැහැදිලිවම ලැබෙනවා. ඔබ නිරවුල් මනසක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ජීවිතයේ ඔබ හුඟක් දේවල් වැටහීමට, තේරුම් ගැනීමට ගන්න ඔබේ අධ්‍යාත්මික කටයුතු, ඔබේ රාජකාරී කටයුතු මේ සියල්ලක්ම මේ ලෞකික ජීවිතය තුළ ඔබට හොඳ තැනකට පත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. මෙහි නිවර්දි සිහිය පවත්වා ගැනීම තුළින්, භාවනාව තුළින්.
ඒවගේම අධ්‍යාත්මික ලෝකයට පිවිසුණා. ඒ අධ්‍යාත්මික ලෝකය තුළ සිහියෙන් යුතුව සැරිසරන්න, ඒ අධ්‍යාත්මික අරමුණු ජයග්‍රහණය කරන්න, ඒ අධ්‍යාත්මික ශක්තියන් ලබා ගන්න සහ ඒ ලැබෙන ශක්තියන්, ඒ ලැබෙන හැකියාවන්, ඒ සැපයන් වලට නොඇලී ඒව තුළ තව තවත් දියුණු දියුණුවට පත් වෙලා ඔබේ නිවර්දි මාර්ගය ඔබට තේරුම් ගන්න, සොයා ගන්න වගේම ඔබේ ලෞකික ලෝකයට, ඔබේ ලෞකික ජීවිතයට පිවිසෙන්නත් මේ හැම දෙයකටම ඔබට තියෙන එකම යතුර, මේ හොඳම යතුර තමයි මේ භාවනාව කියලා කියන්නේ. ඒ සඳහා ඔබට මඟ පෙන්වීම් ලබා දෙන දේශනා මේ බුදුදහම තුළ හොඳටම ඕනටත් වඩා පවතිනවා. ඒ වගේම මේ අධ්‍යාත්මික ජීවිතය, අධ්‍යාත්මික ලෝකය ගැන වෙනත් ආගම්වලත් යම් තාක් දුරට මේ උගන්වලා තියෙනවා. ඉතින් කෙසේ වුවත් ඔබ සිදු කළ යුත්තේ විශේෂයෙන්ම මේ බුදුදහම තුළ මේ භාවනා ක්‍රම පිළිබඳව ඉතාමත්ම නිවැරදි ලෙස, ඉතාමත්ම හොඳින් විස්තර කරලා තියෙනවා ඕනම කෙනෙක්ට තේරුම් ගත හැකි පරිදි. ඒ වගේම ඒවා දිගින් දිගට මේ භාවනාවේ නිරත වෙනකොට ඒ අවස්ථාවන් වලදී ඔබට මුහුණ දෙන වෙන ගැටලු සහ ඒවට තියෙන විසඳුම් පවා බුදුදහමේ මේ හැම තැනකම වගේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඔබට යන්න අවශ්‍ය මාර්ගය පැහැදිලිවම පේන්න තියෙනවා. එකම ගැටලුව මේ ඔබේ තිබෙන මේ පංච නීවරණයන්, කාමච්ඡන්දය, ව්‍යාපාදය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා, ඒ කියන්නේ කාමයට පිළිබඳව තියෙන ඇලීමත්, මේ කම්මැලිකමත්, ඒ වගේ මේ හිතේ තියෙන කලබල ස්වභාවයත් සහ ඇතුළු මේ හිතේ තියෙන තරහව ආදී මේ පංච නීවරණ ධර්මයන් ඔබට ඔබේ මේ සිත සමාධියට පත් කර ගැනීමට, මේ අධ්‍යාත්මික ලෝකයේ ඇති සැපයන් සොයා යාමට ඇති හැකියාව නිරන්තරයෙන්ම යටපත් කරලා දානවා. ඉතින් ඔබ කළ යුත්තේ ඊට එරෙහිව සටන් කිරීමයි. සටන් කරලා ඔබේ අධ්‍යාත්මික ලෝකය තුළ ඔබට සුදුසු තැන, ඔබට හිමිවලා තියෙන තැන, ඔබේ ශක්තිය ඔබ සොයාගෙන යෑමයි. එතකොට ඔබ මේ ලෞකික ජීවිතය ජයග්‍රහණය කරන අතරතුරම මේ ලෞකික ජීවිතයේ අරමුණු, ඉලක්ක, ඔබේ රැකියාව, ඔබේ අනාගතය, ඔබේ මේ විවාහ ජීවිතය, මේ හැමදේම ඔබ ජය සාර්ථක කරගන්න අතරතුරම ඔබට හැම වෙලේම ඔබට ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවට, ඔබේ මනස ව්‍යාකූල වෙච්ච වෙලාවට ඔබට තැනක් තියෙනවා කියලා අධ්‍යාත්මික ලෝකේ පොඩක් ගිහිලා නැවතිලා ඒ හිත සැහැල්ලු කරගෙන නැවත පැමිණෙන්න. අන්නේ අධ්‍යාත්මික ලෝකේ ඔබට හම්බෙලා තියෙන තැන, ඔබට ලැබිලා තියෙන ඉඩ, මේ මොහොතේ ඔබට යන්න පුළුවන් දුර ඔබ තේරුම් ගත යුතුයි. භාවනාව තුළින් ඒ ඔබට සුදුසු තැන ඔබ වෙන් කරගත යුතුයි. අන්න ඒ තැන ඔබ වෙන් කරගෙන ඒ ඔබට හම්බෙච්ච වස්තුවක් වගේ ඔබ ඒ වටිනාකම තේරුම් ගත යුතුයි. ඒ සඳහා ඔබ උත්සාහ කළ යුතුයි, භාවනා කළ යුතුයි. ඉතින් ඒ සඳහා මම ඔබෙන් ඉල්ලා සිටිනවා, මම ඔබට යෝජනා කරනවා ඔබ භාවනාව සඳහා යොමු වෙලා නිවර්දිව භාවනාවේ නිරත වෙලා ඔබේ මේ ජීවිතය ලෞකික වශයෙන්ුත්, අධ්‍යාත්මික වශයෙන්ුත්, ලෝකෝත්තර වශයෙන්ුත් සාර්ථක කරගන්න කියලා. ඔබට තෙරුවන් සරණයි.